ගීතාවලිය අධ්‍යනය කිරීමට අපිත් එක්ක එකතු වෙන හැම කෙනෙක්ම අපි ඉතා ආදරෙන් පිළිගන්නවා. ගීතාවලිය 24 වෙනි පරිච්ඡේදය තේජසේ රජුරෝ දාවිද්ගේ ගීතයකි. පොළව හා එහි සම්පූර්ණත්වය ලෝකයද, ලෝකය හා එහි වැස්සියෝද ස්වාමින්ගේය. මක් නිසාද උන්වහන්සේ එය මුහුදු පිට පිහිටූ සේක, ගංගා පිට ස්ථිර කළ සේක. ස්වාමීන්ගේ කන්දර නගින්නේ කවුද? උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ සිටින්නේ කවුද? පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇත්තා වූ, තමන්ගේ ආත්මය නිෂ්පලකමට යොමු නොකළා වූ, වංචාවෙන් නොදිවුලා වූ තැනැත්තේ මෙය. ඔහු ස්වාමීන්ගෙන් ආශිර්වාදයක්ද, තමාගේ ගැලවීමේ දෙවියන් වහන්සේගෙන් ධර්මිෂ්ඨකමද ලබන්නේය. උන්වහන්සේ සොයන්නන්ගේ, එනම් ජාකොබ්ගේ දෙවියන් වහන්ස, ඔබගේ මුහුණ සොයන්නන්ගේ පරම්පරාව මේය. ද්වාරේනි, නුබලාගේ හිස් ඔසවව්. සදාකාලික ද්වාරේනි, උසස් වව්. තේජසේ රජුරුවෝ ඇතුල් වන සේක. තේජසේ රජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමින් වහන්සේය. යුද්ධෙහි බලසම්පන්න වූ ස්වාමින් වහන්සේය. ද්වාරේනි, නුබලාගේ හිස් ඔසවව්. එසේය. සදාකාලික ද්වාරේනි, හිස් ඔසවව්. තේජසේ රජුරුවෝ ඇතුල් වන සේක. මේ තේජසේ රජුරුවෝ කවුද? සේනාවල ස්වාමින් වහන්සේය. තේජසේ රජුරුවෝ උන්වහන්සේය. දාවිත් දෙවියන් වහන්සේව නමස්කාර කරමින් උන්වහන්සේගේ මහෝත්තම භාවය, උන්වහන්සේගේ තිබෙන ධර්මිෂ්ඨකම, උන්වහන්සේගේ ශුද්ධකම සහ උන්වහන්සේට තිබෙන අති මහත් කෙලවරක් නැති බලය පිළිබඳව වර්ණනා කරමින් දාවිත් මේ ගීතිකාව තුළින් දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. ඒ වගේම දාවිත් කියනවා උන්වහන්සේව දැකිය හැක්කේ, ඒ වගේම උන්වහන්සේගේ ශුද්ධ කන්දර නැග උන්වහන්සේගේ මහිමය අත්දැකිය හැක්කේ, තමන්ගේ සිත් තමන්ගේ අත් පවිත්‍ර කරගත්ත දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව හැසිරෙන, ඒ වගේම නිෂ්පල දේවලට තමන්ගේ ආත්මය යොමු නොකළ, වංචාව හිතේ නැති දෙවියන් වහන්සේ සමග අවංකව හැසිරෙන අයට පමණයි උන්වහන්සේ කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දාවිත් මේ සියල්ල කියමින් දෙවියන් වහන්සේගේ අතිමහත් බලය ගැන වර්ණනා කරමින් දෙවියන් වහන්සේ ඉදිරියේ වැඳ නමස්කාර කරන පිණිස මේ ගීතිකාව ගායනා කළා. ඒ වගේම මේ ගීතිකාව දාවිත් විසින් රචනා කළා. ඊළඟ දවසේ අපි ගීතාවලි 25 වෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරමු. අපේ Facebook පිටුව ඔබ ලයික් කරන්න, ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න ඔබට පුළුවන්. මේ වෙලාවේ අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ හැම කෙනෙක්ටම සුබ දවසක්.